ඉතින් ආයිබෝන් කියලා කියන ඔයාලා හැමෝටම වෙනද වගේම යුරෝපයේ අපි YouTube channel එකෙන් ඉතින් අපි අද ගේන්න යන්නේ ඔයාලා ගොඩාක් අය ඉල්ලපු වීඩියෝ එකක්. ජර්මනියේ සුපර් මාකට් එකක් ඇතුලේ මොන වගේද කියලා. මොනවද ගන්න තියෙන බඩු විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කෑම තියනවාද? අපි කන්නේ මොනවද? ලංකාවේ ශ්‍රී ලංකා නාමය යටතේ මේ බඩු තියනවාද? ඉතින් මේ හැමදේම ඔයාලට ගේන්නම්. දැන් ඇත්තටම අපි shopping cart එකක් අරන් ඉන්නේ. shop එක ඇතුලට යන ගමන් මේක ගද්දිත් පොඩි විශේෂ කාරණා ටිකක් තියෙනවා කොහොමද ගන්න යනම නම් කියලා. ඉතින් ඒ ටික බලලා shopping එකේදී හම්බෙමු එහෙනම්. හරි shopping cart එකක් අරගන්නකොට ඔයාලට යුරෝ 1 කෝයින් එකක් හරි යුරෝ 2 කෝයින් එකක් හරි මෙන්න මේ විදියට දාලා තමයි shopping cart එක ගන්න ඕනේ. ඉතින් shopping cart එක මේ විදියටම ඔයාලට අවිලා මෙතෙන්ටම return කරලා ඒ දාපු euro 1 හරි 2 හරි අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිය system එකක් හදලා තියෙන්නේ මිනිස්සු shopping cart එක අරගෙන තැන් තැන් වල දාලා යනවා. එහෙම නැත්නම් gadget අරන් යන්න පුළුවන් නිසා තමයි මේ විදිය system එකක් හදලා තියෙන්නේ. එතකොට ආපහු අනිවාර්යයෙන්ම return කරලා Taman දාපු කාසිය අරගෙන යනවා. ඉතින් සුපර් මාකට් එකට මුලින්ම යනකොට බලන්න පුළුවන් මෙන්න මේ වගේ මල්. ඒ වගේම තමයි මල් ගසුත් තියෙනවා ගෙවල් ඇතුළේ තියෙන. ඉතින් රෝස්, ඕකිඩ් ඒ වගේ ගොඩාක් එක එක පාට වලින් ලස්සන ඒවා තියෙනවා. ඉතින් කොහම වුණත් අපේ බස් අයියා රතු පාට මල් වගේයක් ගත්ත යාගේ නෝනාට දෙන්න ඕනේ කියලා. ඉතින් ඒකත් ඔයාලට බලන්න පුළුවන් ඉස්සරහදී මොන జాතියද කියලා. ඉතින් කොහොම හරි ඇතුළට අපි ගියා. යනකොට මුලින්ම මෙන්න මේ වගේ තියෙනවා සැනිටයිස් කරගන්න ඕනේ තමන්ගේ අත් දෙක. මොකද කොරෝනා ටයිම් එක හින්දා සමහර විට ඔයාලට පුළුවන් ඔයාලා අරන් යන කාඩ් එකත් සැනිටයිස් කරගන්න. ඉතින් කොහොම හරි මුලින්ම අපි ඇතුළට යනකොට මුලින්ම තියෙන්නේ පළතුරු. ඉතින් පළතුරු මොන වගේ පළතුරුද කියලා අපි බලමු ඇතුළට ගිහින්. අන්නාසිගෙඩිය යුරෝ 3යි හැබැයි ඔක්කොම කොළ පාටයි. අන්නාසි නයි ඉතින් අපේ ගම්පහ කොල්ලොන්ට ඉතින් මේවා ග්‍රෑම් 200 ග්‍රෑම් 200ට අයින් කරපු එක වෙනවා යුරෝ 2.49ක්. යුරෝ 2.49යි ග්‍රෑම් 200ක්. රටේ ඉඳි ඊළඟට අපි ආවේ ගර්ම කලාපීය පළතුරු තියෙන තැනට. ඒ කියන්නේ ලංකාවේ වගේ පළතුරු තියෙන තැනට. ඉතින් මෙතන තියෙනවා මැංගෝස් තියෙනවා, ෆ්‍රෙෂන් ෆෘට් තියෙනවා, ඊළඟ කාමරංකා ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ පේන මැංගෝස් කිලෝ එකක් එනවා 39.790ක්. ඒ කියන්නේ යුරෝ 40ක් වගේ වෙනවා. ඉතින් කාමරංකා තියෙනවා, කාමරංකා ගෙඩියක් යුරෝ 3ක් වගේ වෙනවා. ඉතින් මේ තියෙන පේර, මේ පේර එක හැබැයි රහයක ඔයාලා දන්නවා අර ඇතුලේ මේ රෝස පාට වෙන්නේ. රෝස පාට තියෙන අන්න ඒක තමයි. ඒක වෙනවා ගෙඩියක් යුරෝ 4ක්. ඉතින් ටිකක් ගණන්. ඉතින් කොහම වුණත් පිටිපස්ස තියෙනවා ගස්ලබු. ගස්ලබු දෙන්නේ කිලෝ විදියට, ගෙඩි විදියට නෙමෙයි. ඉතින් ගස්ලබු කිලෝ එකේ ගෙඩියේ ගාණ වෙනවා 8.790ක් වෙනවා යුරෝ. මෙන්න තියෙනවා ඕගොල්ලෝ සමහර විට දැකලා ඇති උඩ පළාත් වල ඉන්න කට්ටිය නම් ලංකාවේ අනිවාර්යෙන් දන්නවා බදුල්ල බණ්ඩාරවිල පැත්තේ. මේක මේ ෆැෂන් ෆුඩ් එක නෙවෙයි. මේ තියෙන්නේ ෆැෂන් ෆුඩ් එක. මේක මේ බුලත් චයිනා එක. බුලත් චයිනා ගෙඩියක් කෝ ගාන නෑනේ බුලත් චයිනා. එන ගානක් වුණා කොහොම හරි ගිය පාර මම ඕක දැක්කා. එක ගෙඩියක් අස්ප ගානක් කොහොම හරි. ඉතින් පැෂ් මේ තියෙන්නේ එක ගෙඩියක් වෙනවා යුරෝ 3ක්. යුරෝ 3ක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් නම් 750. දැන් කෙසල් එහෙම ගන්නවා නම් අපි ගන්න ඕනේ මෙතනින් තියෙනවා මේ අංකයක් තියෙනවා මේ අංකේ බලන්න ඕනේ කෙසල් වලට අදාළ අංකේ මෙතන තියෙන්නේ 1.1.0. ඊට පස්සේ මම ගත්ත මේ විදිහට ඕන කරන කෙසල් ටික තෝරලා අරගෙන 1.1.0 කියන අංකේ තරාදියට දෙන්න ඕනේ. අපි දැන් තරාදියක් හොයාගමු. මෙතන තියෙනවා තරාදියක්. එන්නකෝ. මේ තියෙන්නේ තරාදිය. මේකෙන් තිබ්බා 1.1.0.
එතකොට ඒ කෙසල් ටිකට අදාළ ගාන ඔන්න විදියට එනවා. ඒක මට තියෙන්නේ කවුන්ට් එකට දෙන්න. මේකේ තියෙන්නේ අපිට ඕන විදිහට මේ දොඩම් මේ ඒ වෙලාවෙම ප්‍රෙස් කරගන්න පුළුවන්. මේ විදිහට මට ඕන කරන බෝතලේ ප්‍රමාණය අරගෙන මේ විදිහට ප්‍රෙස් කරගන්න තියෙන්නේ. ඉතින් Apple ගොඩක් කලාවට ජර්මනිය හැදෙන ඔයාලා වීඩියෝ එකක් බලන්න ඇති කොහොමද අපි Apple කැඩුවේ කියලා. බැලුව නැත්තම් මෙතන උඩින් දාන්නම් ඒකත් බලන්න. ඉතින් සාමාන්‍යයෙන් Apple කිලෝ එකක් යුරෝ 2.50 ඉඳලා යුරෝ 5 දක්වා වෙනස් වෙනවා. එන රට හැටියට යුරෝපේ අනිත් රටවලනුත් Apple එනවා. ගොඩක් කලාවට පෝලන්තෙන් එහෙමත් එනවා. කිවි එහෙමනම් මේ පේන්නේ ගොඩක් කලාවට එන්නේ චීනෙන්. ඊළඟ පෑස් එහෙම හොලන්ඩ් වලින් ඊළඟට බෙල්ජියමෙන් ෆ්‍රාන්ස් වලින් එනවා. ඉතින් ඒවැය ගණනුත් අර වගේම තමයි. ඉතින් මේ තියෙන්නේ වම්බටු. මේ වම්බටු ලංකාවේ වම්බටු වගේ නෙමෙයි, ටිකක් පාටින් වෙනස්. ඔයාලට පේනවා මේක තද දම් පාට වගේ පාටක් තමයි තියෙන්නේ. ලංකාවේ කොහොම ලාදම් පාටයිනේ. ඉතින් කොහොම වුණත් මේ වම්බටු එකේ වතුර ප්‍රමාණය වැඩි ලංකාවේ වම්බටුත් එක්ක බලද්දි. ඉතින් බදින්න එහෙම ගියොත් එහෙම තෙලේ ඔයාලට පැය ගාණක් බදින්න වෙනවා මේක. නෝකෝල් ගෙඩියක් 788යි. වම්බටු කිලෝ එකක් යුරෝ 5.99 14.06 අංකෙ දැන් මන් දෙන්න ඕනේ තරාදියට. හරි, දැන් ඔන්න අපි ගෝවා ගෙඩියක් ගන්න කියලා හදන්නේ. ගෝවා වල ගණන් ඕගොල්ලෝ දන්නවා. සාමාන්‍යයෙන් මෙහෙ වෙනවා ගෝවා කිලෝ එකක්. ඒක නෑ කොච්චරද කියන එක 1.729ක් වෙනවා යුරෝ. අපි බලමු මේක කිරලා. අංකේ තමයි 15.47. කිරලා බලමු. ඒක පට්ට සයිස් මේ. මං හිතන්නේ එකක් තියෙනවා ග්‍රෑම් 500ක් විතර. ලීක්ස් කිලෝ එකක් වෙනවා 2.49ක්. හැබැයි ලීක්ස් පොඩි එකකුත් ගන්නවා මම. මොකද සුප් එකක් හදාගන්න පුළුවන්. මම දැන් ගෝවත් ගත්තේ එකේ සුප් වලට දානවානේ. ලීක්ස් පොඩි එකක් ගන්නවා. කිලෝ එකක් වෙනවා 2.49ක් 14.23. ලස්සනට තියෙන හැබැයි ලීක්ස් ටික නුවරඑළියෙන් ආවගේනේ. ඔයාල අහල ඇති සින්දුවක් තියෙනවා. අපි ඉස්කෝලේ කාලේ කිව්වා දොම්පෙට යන පාර කොයිබදෝ, අක්කේ මට කියලා දෙනවදෝ, බතල හොඳට එරිලා තියෙනවා, හාරන කන් ටිකක් ඉන්නකෝ. කොහොමද බතල ගිරී සයිස් එක? බතල කිලෝ එකක් වෙනවා යුරෝ 3.99ක්. බතල ගන්න ඒ එකක කිලෝ 5ක් විතර තියෙනවා මං හිතන්නේ. මෙතන තියෙනවා අල. අල කිලෝ 2.5 එකක් වෙනවා යුරෝ 2.799ක්. කිලෝ 2.5ක්. දැන් සාමාන්‍යයෙන් මං හිතන්නේ යුරෝ රුපියල් වලින් ගත්තොත් 700ක් විතර වෙනවා අල කිලෝ 2.5ක්. සුදු ලූණු තියෙනවා, ලූණු තියෙනවා. එන්න මේක එකක් ගත්තනම් හොඳයි කියලා හිතනවා. මොකද මේක පොඩ්ඩක් මේ අපේ රතු ලූණු වලට පොඩ්ඩක් සමාන එකක්. ලොකු ගෙඩිනේ තියෙන්නේ මේ. සාමාන්‍යයෙන් බී ලූණු ග්‍රෑම් 250ක් වෙනවා
යුරෝ එකයි සත හැට නමයක් සුදුලුණු තියෙනවා මෙතන සුදුලුණු එකක් නම් ගන්න ඕනේ මට ග්‍රෑම් 200ක් එකයි සත හැත්ත නමයක් වෙනවා මේකේ මෙතන තියෙන සීන් එක මේ මේ හරිම වටිනවා ඒ කියන්නේ Tamanට කැමති විදියට පොඩි ළමයට එහෙම තියෙන ඔය පැණි රස කෑම ಜಾති ඊට අමතරව එක එක මේ මුද්‍රස් පළන් වල ඉඳලා මේගොල්ලෝ අර යෝගට් වලට දාගෙන කන ಜಾති ඊට පස්සේ චොක්ලට් බෝල කජු මේ කජු තියෙනවා මේ එක එක වර්ගයට හදපු එක එක විදියට හදපු කජු තියෙනවා ඒවා අපිටම ඕන විදියට මෙතනින් කිරල කල්ල ගන්න පුළුවන් ලස්සනයි වැඩේ දැන් මේ රෝ එකේ මොගුල්ලොන්ට පේනවා ඇති තියෙන කිරි ආශ්‍රිත නිෂ්පාදන එක එක වර්ගේ කිරි තියෙනවා බියෝ කිරි තියෙනවා ඊට පස්සේ මේ මේ සාමාන්‍ය එක තියෙනවා මෙතන තියෙන ඔක්කොම මේ මේ විප් ක්‍රීම් තියෙනවා ඊට අමතරව මෙන්න මේ මේ ශ්ලාග් සාන කියන එක සාන මේක ගොඩක් කට්ටිය ගන්නවා මේ පොල් කිරි වෙනුවට සෝස් හදනකොටත් නිකන් මෙහෙ කට්ටිය දාලා හදනවා ඊට පස්සේ කිරි ගත්තොත් තියෙනවා මෙතන කිරි 1.5 තියෙනවා ෆැට් එක ඊට පස්සේ 3.81 තියෙනවා ෆැට් එක ඉතින් කිරි ලීටරයක් වෙන්නේ යුරෝ 1.29ක් කිරි ලීටරයක් එක එක ගණන් වලට දිනවා මේක උඩේක 1.99ක් වෙනවා 1.29ක් මේක 1.59ක් ඒ ටිකේ ඔක්කොම තියෙන්නේ කිරි මෙන්න මෙතන තියෙනවා එළු කිරි නම් ටිකක් ගණන් එළු කිරි වෙනවා ලීටර එකක් 2.59ක් වෙනවා යුරෝ අනිත් සීන් එක තමයි මේ මෙහෙ කට්ටියට ගොඩක් තියන නේද අමල් සීන් එකක් මේ ලැක්ටෝස ලැක්ටෝස නේ ඔව් ලැක්ටෝස ලැක්ටෝස ෆ්‍රී ගොඩක් අය බොනවා මොකද සමහර ඇලර්ජි තියෙන හින්දා ඉතින් ඒ જાතිය කිරිත් මෙතන ගන්න තියනවා මේ කැමති කෙනෙක්ට එහෙමත් ගන්න පුළුවන් ගොඩක් ඉතින් එක එක જાතිය කිරි තියෙනවා සමහර අය ආසයිනේ මේ බියෝ එහෙම නැත්නම් අපි කියනවානේ ඕගනික් කිරි කියලා ඉතින් ඕගනික් කිරි જાතිත් ගන්න මෙතන තියෙනවා හැබැයි සාමාන්‍යයෙන් ටිකක් ගණන් ඒ වගේම මේ අනිත් පැත්ත වලට බැලුවොත් එහෙම බලන්න තියෙනවා චොක්ලට් කිරි තියෙනවා ඊළඟට වැනිලා තිරි කිරි තියෙනවා එක එක જાතියේ ඒ වගේම තමයි අපි හැමෝම ආස කරන අයිස් කෝෆි උනත් ගන්න පුළුවන්. ওই දකුණු අත පැත්තේ පල්ලෙහා තියෙන ටින් එක අයිස් කෝෆි ටින් එකක්. ඉතින් කොහොම වුණත් මේ හැම දෙයක්ම තියෙන්නේ කාමර උෂ්ණත්වයේ. ඉතින් ශීත කරපු දේවල් ගන්න ඕන නම් වෙනම ඒරියා එකක් තියෙනවා පිටිපස්සේ අපි ඒකට යනවා ගිහම බලමු එතනදී මේවත් ගන්න තියෙනවද කියලා. කොහොම වුණත් මේ බස් අයගේ අතේ තියෙන්නේ half a milk එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් අපි කිව්වොත් එහෙම oat වලින් හදපු කිරි එකක්. ඉතින් මේක ඇත්තටම lactose free. ඉතින් කිරි බොන්න නැති කට්ටියට ආදේශයක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි සෝයා කිරි එහෙම නැත්නම් තව තියෙනවා almond වලින් හදපු කිරි එකක්. ඒ වගේම තමයි හාල් වලින් හදපු කිරි එකක්. ඒ කියන්නේ rice milk එකක් ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න pol කිරි උනත් ආදේශයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවනේ Nutella එක ඉතින් මේක Nutella එකට ආදේශකයක් මොකද මේ Nutella එකේ ගොඩක් farm oil තියෙන නිසා සමහර කට්ටිය ඒක කන්න කැමති නැහැ. ඉතින් මේක වෙනවා මෙතන තියෙනවා ග්‍රෑම් වලින් ගත්තොත් 700ක් තියෙනවා ග්‍රෑම් 700ක් වෙනවා යුරෝ 9.99ක් ඒ කියන්නේ යුරෝ 10යි. යුරෝ 10යි කියමුකෝ යුරෝ 10 කියන්නේ 2300ක් වගේ 2500ක් ඔව් 300 500ක් වගේ. ඒ වගේ වෙනවා මේක. හැබැයි මේක ඇත්තටම හොඳයි මේක ඕගනික් එකක් නේ ඕගනික් ඕ ඊට පස්සේ මේ සෙක්ෂන් එක ඕගොල්ලන්ට දිගටම පේන්නේ මේ පැත්තේ තනිකර තේ එක එක වර්ගයේ තේ තියෙනවා යෝගටේ තියෙනවා ඊට පස්සේ තේම තමයි තනිකර තියෙන්නේ ඒක ඔය ලංකාවේ තේ නැද්ද ඈ සිලෝන් ටී නැද්ද සිලෝන් ටී තියෙනවා නම් ඔන්න ඔය හරිය තමයි ඇත්තේ මේ මොකද බ්ලැක් ටී තියෙන්නේ මේ හරියේ පේන්න නෑ ලංකාවේ මොනව හරි දැක්කොත් කියන්න හැබැයි ලංකාවේ වචනයක් තියෙනවා මෙන්න මෙතන මේ පේනවා දන්නේ පොඩ්ඩක් කියවන්නේ නැහැ මම ඔයාලා කියව ගන්න එක උක්කා
පුක්ක කියලා තේ එකක්නේ තියෙන. ඒක හෙන ෆේමස් එකක් මෙහි. ඒ සාමාන්‍ය සිලෝන් ටී හැබැයි තියෙන්න ඕනේ නේද? අද පේන්නේ නැහැ වගේ. පේන්න නැහැ. ඉතින් මේ පැත්තේ තියෙන ඊට අමතරව තනි කර ජෑම් වර්ග, ජෑම් වර්ග මී පැණි. ඉතින් මෙතන ගොඩක් කලාවට ඔයාලට ජෑම් ಜಾති ගොඩක් බලන්න පුළුවන්. ජෑම් කිව්වහම තියෙනවා කෑලි තියෙන ජෑම් එක තියෙනවා කෑලි නැති ජෑම් එක තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි හැමෝම ගොඩක් කලාවට දන්න ස්ට්‍රෝබෙරි ජෑම්මුත් මෙතන තියෙනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ මේක ස්ට්‍රෝබෙරි ජෑම් එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් යුරෝ 750 ඉඳලා යුරෝ 4-5 දක්වා වෙනස් වෙන්න පුළුවන්. ඒකේ බ්‍රෑන්ඩ් එක හැටියට. ඉතින් මේ පේන්නේ දොඩම් වලිනුයි දෙහි වලිනුයි හදපු ජෑම් එකක්. මෙතන තියෙන්නේ ෆ්‍රාන්ස් වලින් එන බොන් මමෝන් කියන ජෑම් එක. ගොඩක් වෙලාවට ගොඩක් අය දන්නවා මේ බ්‍රෑන්ඩ් එක. කොහොම වුණත් මේක බ්ලැක්බෙරි වලින් හදපු ජෑම් එකක්. ඉතින් ඒ වගේම තමයි මේ වලට පේන්නේ ජින්ජර් ජෑම් එකක්. ඉතින් මම ගොඩක් වෙලාවට ආසයි ජින්ජර් ජෑම් එකක් කන්න. ඉතින් මේ පල්ලෙහා වලට පේන්නේ මේ චිවර්ස් කියලා කියන්නේ අයිරිෂ් වලින් එන ජෑම් එකක්. ඒක ජින්ජර් ජෑම්. ඒක ඇත්තටම හරිම රහයි. මෙතන තියෙන්නේ ඔක්කොම තනි කර මේ පැත්තේ ගත්තොත් කෝන් ෆ්ලෙක්ස් ඔක්කොම තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ. ඒගොල්ලෝ දැන් ඔය උදේ ෆ්ලෙක්ස්ම තමයි මේ එක එක පළතුරු මික්ස් ඒවානේ. පළතුරු මික්ස් ඊට පස්සේ පොල් දාලා හදපුවා. ඒ වගේ උදේ කෑමට ගන්න ඒවා ගොඩක්. මෙතන පේන සීරියල් එක ගොඩක් කලාවට පළතුරුත් එක්ක මික්ස් කරපුවා. ඉතින් මේ පේන එක මේක ඇපල් මික්ස් කරපුවා. ඒ වගේම තමයි මේ පල්ලෙහා තියෙනවා බනානා මික්ස් කරපු සීරියල්සුත් අරගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ අපි හැමෝම ආස කරන විශේෂයෙන්ම පොඩි අය ආස කරන නියුටෙලා. ඉතින් නියුටෙලා ග්‍රෑම් 750 බොටල් එකක් යුරෝ 4ක් වගේ වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන ඔයාලට පේන්නේ අර චොක්ලට් බාස් වගේ සීරියල් වලින් හදපු බාර් එකක්. ඉතින් මේක ඔයාලට අරගෙන ඔෆිස් එකට යනකොට එහෙම නැත්නම් යුනිවර්සිටි යනකොට එහෙම නැත්නම් ස්කෝල් යනකොට අරගෙන යන ගමන් වුණත් කන්න පුළුවන්. මෙතන තමයි ඉතින් පාන් ಜಾති ටික ඔක්කොම තියෙන. හැබැයි පාන් අපි සාමාන්‍යයෙන් හැමදාම උදේට බේකරි දිනනවා. හැම නගරෙකම හැම ගමකම බේකරි දිනනවා. හැබැයි ඒක ගන්න පුළුවන් ෆ්‍රෙෂ් පාන් නේ. ෆ්‍රෙෂ් පාන් ගන්න පුළුවන්. හැබැයි මෙතන තියෙනවා එක එක වර්ගයේ පෝෂණීය ගුණයෙන් වැඩි පාන් ಜಾති තියෙනවා. නිකන් එක එක විදියට හදපුවා තියෙනවා මේ. දැන් මේවා කල් තියා ගන්න පුළුවන් පාන් නේ. කල් තියා ගන්නත් පුළුවන් එක එක ධාන්‍ය දාලා හදපුවා. අනිත් කියන්නේ සමහර ඒවා තියෙනවා ධාන්‍ය ಜಾති 7 තියෙන ඒවා තියෙනවා. ඊළඟට සමහර ඒවා තියෙනවා සුදු පිටිපාන්. මේ තියෙන්නේ සුදු පාන් සෑන්ඩ්විච්. සුදු සෑන්ඩ්විච් එක. ඒක මේ ටිකක් දවස් තියා ගන්න පුළුවන්. ඉතින් අපිට ඕන විදියට හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ බේක් කරලා ඉවරුණ කේක්. ඉතින් ඔයාලට ගෙදර අරන් ගිහිල්ලා මේකට ලේයර්ස් දෙක හරි තුන හරි මැදින් අයිසින් දාලා එහෙම නැත්නම් උඩින් ස්ට්‍රෝබෙරි දාලා කැමති විදියට හදා ගන්න පුළුවන්. මෙතන තියෙනවා බටර් කේක්, ඒ වගේම චොක්ලට් කේක් උනත් අරගෙන යන්න පුළුවන්. ඔයාලට ගෙදර ගිහිල්ලා තමන් කැමති විදියකට හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කිසස්. අපි කවුරුත් දන්න කිසස්. ඒක වෙනවා ග්‍රෑම් 100ක් 150ක් වෙනවා. ලස්සනයි. ග්‍රෑම් 100ක් 150ක් වෙනවා. චොක්ලට් දාලා හදපුවා තියෙනවා. වැනිලා ඒවා තියෙනවා. මේ තියෙන්නේ බනිස් ಜಾති. එක එක විදියට හදපු බනිස් තියෙනවා. වෆල් තියෙනවා. තියෙන වෆල් මෙතන තියෙන පාන් ඔක්කොම මේ බාගෙට බේක් කරපුවානේ. ඔව්. දැන් මේ පාන් Tamanට කැමති දවසක අරගෙන මොකද මේවා තියාගන්න පුළුවන් පාන්. කන්න කලින් පොඩ්ඩක් අවන් එකට දාගත්තාම හොඳට ෆ්‍රෙෂ් ගතියර වගේ කන්න පුළුවන් නේ. එවලි හැදුවා වගේ එනවා නේ සුපිරියර්. දැන් ඉන්දියාවේ නාන් තියෙනවානේ. අපි දන්නවා නාන් ඒ වගේ බ්‍රෙඩ් තියෙනවා නේද? නාන් බ්‍රෙඩ් කියලානේ කියන්නේ. ඉතින් මේ ඒවට දැන් මෙහි ආසෙහිඳ ඒ වගේ මේ පානුත් දැන් මෙහි ගන්න තියෙනවා. නාන් ඊළඟට චපාති ඒ වගේ ගහලා තියෙනවා මේ. ඔව් මේකෙත් ගහලා තියෙනවා නේ නාන් කියලා. ඉන්දියන් නාන් බ්‍රෝත්. ඔව්. කොපේ නා?
ඉතින් මෙතන තියෙන්නේ ස්පංචි එහෙම නැත්නම් මෆින්ස් ඉතින් මේක චොක්ලට් දාපු ස්පංචි ගොඩක් කාලාට හවසට තේ බොනකොට එහෙම අරගන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි මෙතන තව තියෙනවා ඔය ගොඩක් අය ආසයිනි චොක්ලට් මිල්ක කියවහම ඉතින් මිල්ක වලින් හදපු පොඩි පොඩි කේක් ජාතිත් තියෙනවා හවසට තේ බොනකොට එහෙම අරන් යන්න පුළුවන් මේ තියෙන්නේ කේක් එකක් මී පැණි දාලා හදපු එකක් මේක ඇත්තටම ගොඩක් කලාවට අපි කනවා ගෙදර හවසට තේ බොනකොට එහෙම අරගන්නවා ඒ වගේම තමයි තව කේක් එකක් තියෙනවා අපි ලංකාව කියන්නේ ඉඟුරු කේක් කියලා ඉතින් ඒ වගේ මෙහෙත් ගන්න තියෙන හැබැයි ලංකාවේ එක තරම්ම රහ නැහැ ඒ වුණාට ඒ හා සමාන රසයක් ගන්න පුළුවන් මේ තියෙන්නේ ඉඟුරු කේක් එකක් ඉතින් ඒ වගේම තමයි මෙතන තියෙනවා තව ලොකු මෆින් එකක් මේක හදලා තියෙන්නේ බටර් කේක් වලින් එක එක ෆ්ලේවර්ස් දාලා මෙතන තියෙනවා ඩබල් චොක්ලට් මෆින් එකක් ඉතින් මේක ටිකක් ලොකුයි ඒකත් හවසට තේ බොනකොට එහෙම ගන්න පුළුවන් දැන් මෙතන තියෙනවා බර්ගර්ස් ගන්න දැන් මේක බර්ගර්කට ගන්න මේ පාන් එක තියෙන්නේ ගෙදෙද්දි වාට බර්ගර් එක හදා ගන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ ඒ වගේම තමයි මේ දිග එක දිග බ්‍රෙඩ් එක අපි කියන්නේ ඔඩ්ඩෝග් එක වගේ හදන්න නැත්නම් ඊළඟට ඇතුළට දාලා සබ්මරින් වගේ හදාගන්න ඒ බ්‍රෙඩ් එක තියෙනවා. ඉතින් එක එක ජාතිය බ්‍රෙඩ් තියෙනවා මෙතන අරගන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා ගෙදෙද්දි හදන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන සීනි එක එක ජාතිය සීනි තියෙනවා මේ. අපි කියන ගුබුරු සීනි කියලා. බ්‍රවුන් ෂුගර්. ඒවා තියෙනවා ඊළඟට සීනි කැට තියෙනවා. මේ තියෙන සීනි කැට එක. හැන්ද දාන්න බැරි කට්ටියට කැටේ දාලා ගන්න පුළුවන්. ඊළඟට මේ සුදු සීනි තියෙනවා. සුදු සීනි ඊළඟට මෙතන තියෙනවා සූකිරි මේ තියෙන ඇත්තට සූකිරි ලංකාවේ තියෙන සූකිරි එක තියෙනවා ඊළඟට අර පොඩි ළමයි එහෙම ආස වගේ කටේ දාන්න තියෙන මේ දුඹුරු එක තියෙනවා ඒකෙම සුදු එකක් තියෙනවා ඒවා ගණන් හැබැයි ටිකන්නේ ඔව් ඒවා සාමාන්‍ය යුරෝ 3.29ක් එනවා සූකිරි නම් එන්නේ මේ ග්‍රෑම් 100 නෑ මේක ග්‍රෑම් 250 ග්‍රෑම් 100ක් එනවා 1.69ක් මෙතන තියෙන අර ජෙලටින් කියලා තියෙන්නේ ඒවා තියෙනවා ජෑම් මේම හදන්න ගන්න පුළුවන් ඊළඟ මෙතන තියෙනවා මී පැණි නෙමේ ඒ වගේ જાති තියෙනවා දැන් මෙතන තියෙන්නේ මේ ඉන්වා සිරප් එක ඉන්වා කියන්නේ මේ මොනවද මේ ඉන්වා කියන්නේ මොනවද ඉඟුරු ඉඟුරු සිරප් එක තියෙනවා මේක මොකද්ද කියලා දන්නවද ඔයාලා මේකේ දාලා තියෙන්නේ කොකෝස් බ්ලූටන් කියලා ඒ කියන්නේ පොල් පොල් මල් පොල් මලෙන් එන පැණි ඒ කියන්නේ පොල් පැණි එක තමයි මේ තියෙන මේක සිරප් එක කියලා මේ කොහෙන් හදන එකද දන්නේ නැහැ දාලා නැහැ කොහෙන්ද කියලා හැබැයි මේක අනිවාර්යයෙන්ම පොල් පැණි තමයි ඉතින් ඒ වගේවා තියෙනවා තව දැන් මෙතන තියෙන්නේ පිටි දැන් පාම් පිටි එක එක જાතිය පිටි තියෙනවා ගොඩක් ඒවා තියෙන සුදු පිටි තියෙනවා ඊළඟට අනිත් පිටි જાති තියෙනවා ගොඩක් ඒවා තියෙන මේ පිටි එක එක සුදු පිටි මේ එක එක જાතියේ ඒවා තමයි තියෙන දැන් මෙතන තියෙනවා මේ ඔය දුඹුරු වගේ පාන් හදන්න ඕන එකට ඕන පිටි තියෙනවා ඉතින් හැම ඕනේ පිටි જાතියක් ගන්න පුළුවන් දවල පීට්ස වලට යටට දාන එක හදන්න ඕන මෙතන තියෙන පීට්ස වලට දාන පිටි එක තියෙනවා ඒක දාලා ගෙදෙද්දිම හදා ගන්න පුළුවන් පීට්ස වලට මේ එන ටයිග් එක ඊළඟ උඩට කැලි දාලා පීට්ස ගෙදරම බේක් කරන්න පුළුවන් තියෙන්නේ එක එක මේ ඩෙසර්ට් ජාති හදන්න මේ තියෙන්නේ මේ චොක්ලට් මූස් හදන්න මේ තියෙන වයිට් චොක්ලට් මූස් එක ගෙදෙට්ට ගියා හදන හැටි ඔක්කොම දාලා තියෙන මේ තියෙන චොක්ලට් මූස් එක හදන හැටි ඔක්කොම පිටිපස්සේ දාලා තියෙනවා ගෙදෙද්දි හදාගෙන ඩෙසර්ට් කන්න පුළුවන් ඒ වගේම තමයි අපි තව තියෙනවා දැන් මෙතන තියෙනවා ක්‍රීම් බ්‍රුලේ ඊළඟට ටිරමිසු හදනවා නම් එක එක જાති වල තියෙනවා ඊළඟට අපි ලංකාවේ කන්නේ මේ පුඩින් කියලා පුඩින් જાති හදන ඒවා ජෙලි පාට පාට ජෙලි තියෙනවා ස්ට්‍රෝබෙරි එක ඊළඟට ලෙමන් ඒවා මේ තියෙන පුඩින් මේ තියෙන චීස් කේක් එක හදන එක මේකේ ඔක්කොම දාලා තියෙනවා හදන විදිහත් සියල්ලම තියෙනවා ගෙදෙද්දි හදන්න පුළුවන්
සනිමිති ඒ වගේ හැමදේම කේක් ජාති ඩෙසර්ට් ජාති මෙතන තියෙන මෆින්ස් හදන විදිය දැන් මෙතන තියෙන ලුණු දැන් මේක ඇත්තටම මේ මුහුදු ලුණු ඒ වගේම තමයි තව තියෙන ඔයාලා දන්නවද දන්නේ නැහැ මේ පොළවෙන් ගන්න ලුණු ඒක මෙහි කියන්නේ නම් මේ යොට් සල්ස් කියලා ඉතින් ඒවත් තියෙන හැබැයි අර අයිඩින් මිස්ටර් ගොඩක් කලවට මේ ඒවා තියෙනවා ඉතින් ඒකින්ද හොඳ එකක් බලලා ගන්න අපි නම් ගොඩක් කලවට ගන්නෙ මුහුදු ලුණු තමයි දැන් අතන අපි වෙන්න ඕනේ ඩෙසර්ට් ඊළඟට දැන් හදන හැටි දැන් බර්ත්ඩේ එකට එහෙම බඩු ගන්න කොහොමද මෙතන හැපි බර්ත්ඩේ කියලා ගහලා තියෙනවා ඊළඟට ඔයාගේ කේක් එක ඩෙකරේට් කරන්න ඕනේ බඩු ඒ හැමදේම මේ සෙක්ෂන් එකෙන් ගන්න පුළුවන් දැන් බර්ත්ඩේ එකට ඕනේ දැන් බස් අයියාගේ නම් බර්ත්ඩේ එක දැන් 89ක් නේ වයස නේද ඉතින් මේක තමයි ගන්න වෙන්නේ 89 එහෙම ගන්න පුළුවන් මෙතෙන්ට ආවොත් එහෙම තමන්ට කැමති ඉලක්කම ඒ වගේම තමයි මෙතන තියෙන ඔය එක එක අකුරු හදන ඒවා බෝල දෙයක් කියන පෙන්නන්න එන්නකෝ යන්න ඉස්සරහට ලංකාවේ අපිට නැතුවම බැරි පෝල් තෙල්. ඉතින් මේ පෝල් තෙල් ඇත්තටම පිලිපීන් වලින් එන එක ලංකාවේ එක නෙමෙයි. ඉතින් හැබැයි උයන්න ගන්න පුළුවන්. ඉතින් මෙතනක් තියෙනවා මේ පෝල් තෙල් තව එක එක જાති ඒවා. ඒ වගේම තමයි මේ ඕ ඒක සාමාන්‍යයෙන් මේක දාලා තියෙන්නේ නම් යුරෝ 25ක් වෙනවා කියලා සමහරවිට අඩු කඩ තියෙනවා මෙතනින්ම ගන්න ඕනේ නැහැ. ඉතින් මෙතන තියෙනවා මේ පොල් වලින් හදපු මේ සීනි කියලා කියන්නේ පොල් වලින් හදන. ඉතින් පොල් වලින් හදන සීනි කියන්නේ ඉතින් හකුරු වගේ තමයි ඉතින්. ඉතින් ඒකක් වෙනවා 4 7.99ක් වෙනවා යුරෝ. ඉතින් මෙතනක් තියෙනවා මේ පොඩි පොඩි ඒවාත් තියෙනවා අර පොල් තෙල් ලොකු එක වෙනකොට මෙතන පොඩි පොඩි ඒවාත් ගන්න පුළුවන්. මම හිතන්නේ මේ ඔක්කොම මේ පිලිපීන් වලින් හදන ඒවා තමයි තියෙන්නේ. ඔව් මේ ඔක්කොම පිලිපීන් වලින් එන ඒවා. මේ පොඩි එක වෙනවා යුරෝ 6.99ක් වෙනවා. මිලිලීටර 200යි මං හිතන්නේ. මිලිලීටර 200යි. මාර ගණන්. ඔයාලා දන්නවනේ මේ ඇලර්ජි තියෙන කට්ටිය ඉන්නවා කියලා ග්ලූටන් ෆ්‍රී. ඉතින් මේ තියෙන ග්ලූටන් ෆ්‍රී සෙක්ෂන් එක ග්ලූටන් ෆ්‍රී පාන් ගන්න පුළුවන් කැමති අයට. දැන් ලංකාවේ අපිට නැතුවම බැරි මොනවද? හාල්, බත්. මෙතන තියෙනවා බාස්මති රයිස් එක. මෙතන තියෙන්නේ කිලෝ එක යුරෝ 2යි. යුරෝ 2යි කියන්නේ කිලෝ එකක් ලංකාවේ ගානේ 500ක් වෙනවා කිලෝ එක. හැබැයි ඉතින් ඔයාලා අර අනිත් වීඩියෝ එක බලුවා නම් මේ ජැක්නස් ස්ටෝස් එකට අපි ගිහිල්ලා කරේ වීඩියෝ එක. ඒකෙන් බලුවා නම් බාස්මති ලංකාවෙන් එන එක, ලංකාවේ නෙමෙයි පකිස්තාන් එන එක, ඉන්දියාවෙන් එන එක මීටරට අඩුවට ගන්න පුළුවන්. මේ කඩෙන් ගන්නද මොකද ඒ කිලෝ 10 පැකට්, 20 පැකට්, 40 පැකට් ඉඳන් තියෙනවා. ඉතින් ඊළඟට මෙතන තියෙනවා පරිප්පු. මේක ග්‍රෑම් 500 යුරෝ 3යි. යුරෝ 3යි කියන්නේ 750ක් වෙනවා ග්‍රෑම් 500. හැබැයි මේක ඕගනික් එක. ඕගනික් පරිප්පු එක. ඉතින් ආයෙත් අරක තමයි කියන්නේ තියෙන ජැක්නස් ස්ටෝස් එක මිටර අඩුර ගන්න පුළුවන් ලංකාවෙන් එන මයිසූර් පරිප්පු එකම. ඒ වගේම තමයි තව එක එක જાතිය හාල් තියෙනවා ඇට තියෙනවා දැන් මෙතන තියෙනවා කව්පි කඩල අනේ කුස්කුස් ඉතින් ඒ වගේ හැම දෙයක්ම ගන්න පුළුවන් මෙතනින් අපි යන් එහා එකටත් බලන්න මෙතන තියෙන්නේ ඕගොල්ලොන්ට පේනවා ඇති ඔක්කොම තෙල් જાති ඔලිව් තෙල් තියෙනවා ඊට පස්සේ මේ මොනවද සූර්යකාන්ත තෙල් ඊට පස්සේ තව මේ අබ වගේ අර මෙහෙ රප්ස් කියලා જાතියක් තියෙනවා මේ තියෙන්නේ මෙන්න මේක තමයි අබ වගේ එක අබ එකේම ලොකු එකක්. ඉතින් ඒක මෙහි තෙල් හදනවා. මේ තියෙන එකේ මල්, අබ මල් වගේමයි. ඉතින් ඒ වගේ එක එක જાතියේ තෙල් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දැක්කනේ පොල් තෙල් වල ගණන් කොහොමද කියලා. යුරෝ 20 ගණක් වෙනවා ලීටරයක් විතර ගන්න ගියොත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් වලට හරවල බැලුවොත් සාමාන්‍යයෙන් මං හිතන්නේ 5000ක් විතර වෙනවා ලීටරයක් විතර. ඉතින් ඒ නිසා අපි බැඳුම් කරනකොට මොන හරි බදිනවා නම් මෙන්න මේ වගේ අ
මේ වගේ තෙල් ජාති තමයි ගන්න එක්ක සන්ෆ්ලවර් ඔයිල් නැත්නම් අර රප්ස් ඔයිල් කියන එක. ඉතින් මේක ගොඩක් ලාභයි. මේකේ වෙන්නේ ලීටර් දෙකක් යුරෝ 5.69යි. හරිම ලාභයි. බදලා යුරලා විසි කරන්න පුළුවන්. පොල් තෙල් මෙහි විසි කරන්න ගියොත් ඉතින් හරිම අමාරුවක තමයි වැටෙන්නේ. ඉතින් මෙතන තියෙනවා මේ විශේෂ දෙයක් පෙන්නන්නම්. මොකක්ද කියලා, මේ ලංකාවෙන් එන පොල් තෙල් එක හම්බුණා අපිට. ඒක ගාන වෙනවා යුරෝ 7.99ක් වෙනවා මිලිලීටර් 500. 7.99 කියන්නේ යුරෝ 8යි. 8යි කියන්නේ රුපියල් 2000ක් වෙනවා ඒ මිලිලීටර් 500 බෝතලේ. හැබැයි මීට වඩා අඩුවට ගන්න තැන් තියෙනවා. සාමාන්‍ය ලීටරේ යුරෝ 9.99ට 8.99ටත් ගන්න අවස්ථා තියෙනවා අනිත් ෂොප්ස් වල. ඉතින් මේ එඩක කියන එක පොඩ්ඩක් ගණන් වැඩි එකක්. ඒ ගැන පස්සේ කියන්න. යා. ඉතින් මෙතන තියෙනවා එක එක જાතිය නූඩල්ස් තියෙනවා. ඔයාලා දන්නවා ස්පැගටි කියලා කියනවා. ඊළඟට කියනවා පෙන කියලා කියනවා. ඊළඟට තියෙනවා එක එක જાති මැකරෝනි තියෙනවා, පාස්තා තියෙනවා. ඒකේ හදන පිටි જાති වෙනස් ඒවා තියෙනවා. පාට පාට ඒවා තියෙනවා. දැන් මෙතන එහෙම තියෙනවා. මේ තියෙන්නේ එක එක જાතියේ නූඩල්ස් තියෙනවා. මොකද අර පොඩි අය කන්නාස නූඩල්ස් ආදී තියෙනවා නේ, එක එක විදිහට හදපු ඩිසයින් කරපුවා, පාට දාපුවා. දැන් මේක පාට පාට ඒවා. ඔයාලා දන්නවද මේ මොකද්ද කියලා? මේ තියෙන්නේ බතල වලින් හදපු නූඩල් එක. ඒ පාටම තියෙනවා බතල වලින් හදපු නූඩල් එක. ඉතින් ඒ වගේම තමයි මෙතෙන්ට ආවහම මේක මොකක්ද දන්නවද? මේකත් බතල වලින් හදපු නූඩල් එකක්. මේක පරිප්පු වලින් හදපු නූඩල් එකක්. දැකලා තියෙනවද මේ වගේ ඊට කලින්? එක එක જાති ඒවා තියෙනවා. මේ නූඩල් එක සුප් වලට දාන එක. සුප් එහෙම හදනකොට නූඩල් එක සුප් එක ඇතුළට දාලා සුප් එකත් එක්ක මේ කන්න පුළුවා. ඉතින් එක එක જાති නූඩල්ස් තියෙනවා. දැන් මේ ඔක්කොම නූඩල්ස් ඇත්තටම ඉටලියන්. මොකද නූඩල් කියලා කියන්නේ ඉටලියන් නේමනේ. මේ ඊළඟ අපි ගොඩක් දන්න ස්පැගටි තියෙනවා. මේ ස්පැගටි වල නම්බර්ස් තියෙනවා. නම්බර් 1 2 3 4 5 13 15 වෙනකන් වගේ තියෙනවා. ඉතින් මෙතන තියෙනවා මේ නූඩල්ස් වලට දාන සෝස්. එතෙන් මේ තියෙන්නේ තක්කලි. මේක දාලා ලුණු කපලා අනම්මනම් දාලා උයලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි හදපු ඒවා තියෙන. ඒවට කියන්නේ පෙස්ටෝ කියලා. ඉතින් මේවා කෙලින්ම නූඩල් එකක් කන්න පුළුවන් දාලා. ඒ වගේම තමයි මෙතන තියෙන්නේත් ඒකමයි. මේ බෝටල් එකේ නෑ, මේ පැක් කරලා තියෙන්නේ. මෙතන ඒ වගේම තියෙනවා කබනාර එක. කබනාර කියන්නේ ගොඩක් අය දන්නවා. ඉතින් මේ බරිලා කිව්වහම මේ ඇත්තට මේක බ්‍රෑන්ඩ් එකක් නූඩල්ස් කියන එකෙන්. සාමාන්‍ය හොඳම නූඩල්ස් જાතිය ටිකක් ගණන්. ඉතින් ඒවත් තියෙනවා මෙතන. මැකරෝනි තියෙනවා. මැකරෝනි මේක ග්‍රෑම් 500 වෙනවා, 1.69ක්. ඒක හුද් දාම්. ඉතින් මෙතන තියෙන්නේ මේ බොටල් කරපු කෑම. කෑම කිව්වහම ලූණු, සුදු ලූණු, ඊළඟට කඩල, මුං ඇට, හැමදේම මේවා කරලා තියෙනවා. දැන් මෙතන පෙන්නන්නම් මේ තියෙන්නේ කඩල බොටල් කරපුවා. මේක තඹල තමයි ඉතින් බොටල් කරලා තියෙන්නේ, කැමතිලාට ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ මේ බඩිරිඟු බොටල් කරපු එක. ඉතින් ඒ වගේම තමයි මෙතන තියෙනවා මේ බෝංචි බොටල් කරපු බෝංචි. හැබැයි ඔක්කොම තඹල තියෙන්නේ. බොටල් එක ඇරියා කන්න පුළුවන් නිකන්. එහෙම නැත්නම් සලාඩ් වලට දාන්න පුළුවන්. එක එක විදිහට උයලා කැමති විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන මේ කැරට්. ඒ වගේම තමයි මෙතනත් තියෙනවා කැරට්ුයි. අපි කියන්නේ මේ මොනවද මේ තව ඇට జాතියක්. මෙයාට මොනවද කැපෙන්නේ? මේ 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 ග්‍රීන් පීස්. ඒකත් තඹලා තියෙන්නේ. ඉතින් බුග්ගාලා පැකට් එක කැඩුවා. එහෙම නැත්නම් ටින් එක කැඩුවා. කෑවා.
ඔයාලට මෙතන තියෙන්නේ දන්නවද කියලා බලන්න මෙතන තියෙන්නේ කොස් ඉතින් මේ කොස් එක මං හිතන්නේ මේක පොලොස් එක ඔව් මේක වෙනවා 179ක් වෙනවා මේක ඉතින් පොලොසුත් මේකත් තමයි වතුරත් එක්ක තියෙන්නේ වතුර ටික ටින් එකක් ඇදුවා වතුර ටික අයින් කරා ගත්තා ඒ වගේ තමයි මෙතන තියෙන පළතුරු අඹ ලිචි ඊළඟට මේ කියන්නේ ඇප්‍රිකෝස් එහෙම නැත්නම් ඇප්‍රිකොට් කියලා කියන්නේ මේක ඉතින් ඒ වගේම තමයි මේ මෙතන තියෙන මේ තියෙන්නේ චෙරි බොරු කරපු චෙරි මේක ලොකු එක ඒ වගේම තමයි මේ පොඩි එකක් ගන්න පුළුවන් එහා පැත්තේ චෙරි නට් එකත් එක්කම තියෙනවා මේ මොකද්ද අපි කියන්නේ මේකත් එක්කම තියෙනවා ඒ වගේම තමයි මෙතන තියෙනවා මේ බ්ලූබෙරි පැකට් කරපු එක මේ තියෙනවා මේක දන්නවද කියලා බලන්න මේ තියෙන දෙලුම් ඇට දෙලින්ම බොටල් කරලා තියෙන්නේ ආය සුද්ධ කර කර ඉන්න ඕනේ නැහැ වෙලාව යනවනේ ෂණික 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 කැඩුව කෑවා ඉතින් මේ තියෙන්නේ මේ පොඩි ළමයින්ට දවසේ ආහාර වේල පළතුරු ඉතින් පළතුරු එක එක ජාතියක් තියෙනවා දැන් මෙතන තියෙන්නේ මැංගෝ එකයි ඇපල් එකයි මික්ස් එක ඉතින් ඒ වගේම එක එක ජාති ඒවා තියෙනවා දැන් මෙහෙට ගියාම තියෙනවා මේ බනනා කෙසෙල් ස්ට්‍රෝබෙරි ඇපල් ඒ මික්ස් එක තියෙනවා ඉතින් මේක මේ ගහලා තියෙනවා ළමයින්ට මේ මොන වයස ළමයින්ට දෙන්න ඕනේ කියලා ඉතින් Tamanට කැමති එක අරගන්න පුළුවන් මේ තියෙන පාන් කෑලි මේ රෝස් කරපු පාන් කෑලි සලාඩ් වලට එහෙම දාලා කන්න පුළුවන් කුරුඳු තියෙනවා මේ කුරුඳු වැනිලා තියෙනවා මේ කරල වැනිලා කරල තියෙන්නේ මේ මේ පොඩි බෝතලේ වගේ එකක් ඇතුලේ දාලා තියෙන්නේ මේ මේ තියෙන ෆ්‍රෙෂ් වැනිලා සෑහෙන ගාණක් වෙනවා ඒවනම් යුරෝ 6ක් වෙනවා ඒකක් හැම කුළුබඩු జాතියක්ම තියෙනවා මෙතන මෙතන තියෙනවා සූදුරු කහ කුඩු ඉඟුරු කුඩු ඊට පස්සේ තියෙනවා සුදුළුණු කුඩු හැම එකක්ම කුඩු කරලා තියෙන්නේ මේ ඊළඟට අපි ආවේ චීස් තියෙන තැනට. ඉතින් චීස් ಜಾති ගොඩාක් තියෙනවා. මෙතන ගොඩාක් තියෙන්නේ ජර්මනි හදන චීස්, ස්විට්සර්ලන්ඩ් වල, ඉටලි වල, ෆ්‍රාන්ස් වල, ඕස්ට්‍රියා වල හදන චීස් තමයි ගොඩක්ම ගන්න තියෙන්නේ. ඒ වගේම ස්පේන් වලත් හදන චීස් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට පේනවා මේකේ දාලා තියෙනවා ටොෆි දාලා තියෙනවා තියෙනවා මැංගෝ ජින්ජර්, ඊළඟට ක්‍රෑන්බෙරි දාලා තියෙන චීස් තියෙනවා. මේ පල්ලෙහා පේන්නේ චිලි දාලා හදපු චීස් එකක්. ඉතින් ඒ වගේම තමයි චීස් අපි තෝරනකොට ගොඩක් වෙලාවට තමන්ගේ රහණුවක් තෝරනවා සමහර ලාවට තමා සමහර අය ෆැට් තියෙන ප්‍රමාණය අනුව තෝරනවා. ඉතින් මෙතෙන්ට ආවිලා චීස් එක කාලා බලලා කැමති විදිහට ඔයාලට කැමති ග්‍රෑම් ගාන අරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ චීස් එක වලන මේක හාඩ් චීස් එකක් නෙමෙයි අර සොෆ්ට් චීස් එකක් වැක්කිරෙන වගේ තියෙන චීස් එකක්. ඉතින් මේ ටික දැක්කහම නම් මට නම් නිකන් අයිස්ක්‍රීම් වගේ. හැබැයි මේ අයිස්ක්‍රීම් නෙමෙයි ජර්මන් වලින් මේකට කියන්නේ ෆ්‍රිෂ් කේස් කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම ක්‍රීම් චීස් කියලා තමයි කියන්නේ. ඉතින් කොහොම වුණත් මේක පළතුරු දාලා එහෙම නැත්නම් කොළ ජාති දාලා හදන චීස් එකක්. මේක පාන් එක උඩ නිකන් අතුරලා කන්න පුළුවන් චීස් එකක්. ඉතින් මෙතන වලට පේන්නේ තව චීස් జాතියක්. මේක ඔලිව් එහෙම නැත්නම් තව කොළ ජාති දාලා හදපු චීස් එකක්. උඩ බෝල වගේ පේන්නේ මොස්සරෙල්ලා චීස් එක. මේක බෆලෝ කිරි වලින් හදපු චීස් එකක්. ඉතින් මේ පල්ලෙහා පේන්නේ ෆ්‍රැන්ක්ෆර්ට් ඒරියා එකට ආවේනික වූ චීස් జాතියක්. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ හෑන්ඩ් චීස් කියලා. අතින් හදපු චීස් එකක්. හැබැයි විත් මියුසික්. ඉතින් විත් මියුසික් කියන එක ගොඩක් වෙලාවට මම දන්නේ නැති හින්දා ගොඩක් අයෙන් අහුවා මොකද්ද මේ මියුසික් කියන්නේ කියලා. ඒකට එයාලා කියන්නේ කාලි ඉවරලා පෑ දෙක තුනකට පස්සේ තමයි මියුසික් එන්නේ කියලා පිටිපස්සෙන්. ඉතින් ඒක තමයි ඒකේ කතාව. ඉතින් කොහොම හරි ගොඩාක් චීස් జాති තියෙනවා ජීවිතේට දැකපු නැති විශාල ප්‍රමාණයේ උස්සන්න බැරි චීසුත් තියෙනවා මේකේ. හැබැයි Tamanට කැමති ප්‍රමාණය කපලා මිලදී අරගන්න පුළුවන්.
ඊළඟට අපි ගියේ මාළු සෙක්ෂන් එකට. ඉතින් මාළු කිව්වහම ලංකාවේ අපිට නම් ඉතින් විශේෂ දෙයක් නෙමේ. මොකද අපි හැම වෙලේම මාළු කන හින්දා මොකද ලංකාව කියන්නේ දූපතක්. ඉතින් හැබැයි මෙතන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ ලංකාව ගත්තාම ලංකාවට අපි ගොඩක් වෙලාවට අපි දකින්නේ ඉන්දියන් සාගරයට ආවේනික වූ මාළු. මොකද අපි ඉන්දියන් සාගරයේ දූපතක් හින්දා. හැබැයි යුරෝපයේ රටකට අහම ඔයාලට හැම වෙලේම දකින්න පුළුවන් වෙන්නේ ඇට්ලාන්ටික් සාගරයට, එහෙම නැත්නම් ආටික් සාගරයට ආවේනික වූ මාළු තමයි ගොඩක් කලාවට දකින්න පුළුවන්. ඉතින් කොහොමත් ඔයාලා මේ දකින්නේ කලින් පිසන ලද මාළු. ඒ කියන්නේ ඔයාලට ගෙදර අරන් ගිහිල්ලා ඒ වෙලාවෙම කන්න පුළුවන්, එහෙම නැත්නම් යන ගමන් වුණත් කන්න පුළුවන් මාළු ඉස්සෝ ඔයාලට පේනවා. ඉතින් මේ හැමදේම හදලා තියෙන්නේ චීස් දාලා ලුණු දාලා ඒක හදලා තියෙන්නේ තම්බල. ඔයාලට ගෙදර ගිහිල්ලා ආයෙ උයන්න ඕනේ නැහැ, යන ගමන්ම කන්න පුළුවන්. එහෙම නැත්නම් උදේට කෙලින්ම අරගන්න පුළුවන්. කැමති ග්‍රෑම් ප්‍රමාණය අරගන්න පුළුවන් ඉර තමයි හදලා තියෙන්නේ මාළු, එහෙම නැත්නම් ඉස්සෝ. එහෙම සමහර ඒවත් ස්මෝක් කරපු මාළුත් තියෙනවා. ඉතින් මෙතන ඉඳලා ඔයාලට පේන්නේ උයන්න ඕනේ මාළු. ඒ කියන්නේ ඉස්සෝ ඉන්නවා, පොකිරිස්සෝ ඉන්නවා, ඊළඟ කකුලුවෝ, දැල්ලෝ, ඒ හැම జాතියක්ම තියෙනවා. ඔයාලට පේනවා දැන් ඔතනක් තියෙනවා මේ පේන්නේ ඇත්තටම මේ පොකිරිස් එක. ඉතින් ඒ වගේ තමයි රෙහා පැත්තේ පේන්නේ බාබකියු කරන්නම හදපු මාළු. එළවලු ගහලා ස්ටික් එක ගහලා තියෙන කෙලිම වලට අරන් ගිහිල්ලා බාබකියු කරන්න පුළුවන්. අර උඩ පේන්නේ බූවල් එක. ඉතින් බූවල්ලගේ අඬු උනත් අරන් ගිහිල්ලා උයන්න පුළුවන්. ඉතින් මෙතන ඉඳලා ඔයාලට පේනවා මෙහි තියෙන මාළු జాති. මේ කියන්නේ ජර්මනියට එහෙම නැත්නම් යුරෝපීය රටවලට ආවේනික මාළු జాති තමයි මෙතන තියෙන්නේ. මේ මාළු සමහර විට ලංකාවේ ඉන්න පුළුවන්. මමත් මාළු ගැන ගොඩාක් දන්නේ නැහැ. ඉතින් සමහර මාළු තියෙන. හැබැයි මෙතන එක මාළුවකින් අපි හැමෝම දන්නේ තමයි සැමන් මාළුවා. සැමන් වලට ජර්මන් වලින් කියන්නේ ලක්ස් කියලා. ඉතින් ලක්ස් මාළුව අපි දන්නවා සැමන්. ඉතින් ඒ සැමන් මෙහෙ උනත් අවස්ථාව තියෙනවා මිලදී ගන්න. ඒගේම තමයි වාලා සුෂි කන්න ආසන සුෂි වලට වෙන් වුණු වෙනම මේ ස්ටෝල් එකක් තියෙනවා මේක ඇතුලේ. වාලට සුෂි අරගෙන ගිහිල්ලා ගෙදරදී කන්න පුළුවන්. ඉතින් මේ පේන්නේ තනිකරම මස් තියෙන ඒරියා එක මේ කඩේ. හරිම විශාලයි. ඉතින් මෙතන තියෙනවා මස් ಜಾති හැම එකක්. ඉතින් මුලින්ම ඔයාලට මේ පේන්නේ වේලපු මස් කෑලි. එහෙම නැත්නම් සොසේජස් උනත් එහා පැත්තේ බලන්න පුළුවන්. ඊළඟට එහා පැත්තේ තියෙන අඹරපු මස් ජාති. ඉතින් මෙතන අඹරපු මස් එකේ තියෙනවා හරක් මස් තියෙනවා, ඌරු මස් තියෙනවා, ඒ දෙක මික්ස් කරපුවා තියෙනවා. එහෙම නැත්නම් කලුකුම මස් උනත් අරගන්න පුළුවන් අඹරපු මස් වලින්. ඉතින් මේ පේන්නේ සම්පූර්ණයෙන්ම කලුකුමා. කලුකුමා පැක් කරලා තියෙන ගෙදර අරන් ගිහිල්ලා උයලා සම්පූර්ණයෙන්ම කන්න පුළුවන්. එක්කෝ බේක් කරන්නත් පුළුවන්. ඉතින් මෙතන පේනවා සොසේජස් ජාති. වෙජිටේරියන් ඒවා තියෙනවා, සමහර ඒවා මස් එක්ක තියෙනවා, සමහර ඒවා ඕගනික් ඒවා තියෙනවා. ඉතින් මෙතන පේන්නේ අපි හැමෝම ආස කරන කුකුල් මස්. ඉතින් කුකුල් මස් උනත් ඔයාලට ඕගනික් කුකුල් මස් ගන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඔයාලට අරගන්න පුළුවන් බ්‍රෙස්ට් එක වෙනම, එහෙම නැත්නම් කකුල්, එහෙම නැත්නම් චිකන් වින්ග්ස් ඒ විදිහට අරගන්න පුළුවන්. හැබැයි මෙතන පේන ඔක්කොම පැක් කරලා තියෙනවා. ඒ කියන්නේ කිලෝ ගානට වෙනම තියෙනවා. ඔයාලට ලූස් ගන්න ඕන නම් වෙනම සෙක්ෂන් එකක් තියෙන එතෙන්ට ගිහලා ලූස් අයිටම්ස් ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ මස් පෙති. එහෙම නැත්නම් ඔයාලට බ්‍රෙක්ෆාස්ට් එකට ගන්නකොට පාන් එක උනත් කන්න පුළුවන් දේවල්. හැබැයි මෙතන පේන්නේ විශේෂ දෙයක්. මේ ඔක්කොම හැම්. ඔයා මුලින්ම දැක්කේ වල්ලූරු මස්. මේ පේන්නේ මුව මස් ග්‍රෑම් 200 පැකට්. මේ පේන්නේ හිරිෂ්. එහෙම නැත්නම් අපි සිංහලෙන් ගත්තොත් එහෙම ගෝන මස්. ඉතින් මේ පැකට් එක හැම් පැකට් එකක්. ඉතින් වේලල්පු මස් තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි මේකේ ග්‍රෑම් 200ක් වෙනවා, යුරෝ 9.90ක්. ඉතින් මේ පේන ඔක්කොම එක එක ජාතිය මස්. කුකුල් මස්, හරක් මස්, ඌරු මස් ඒවායින් මික්ස් කරපුවා මේ ඔක්කොම හැම් එහෙම නැත්නම් බේකන් තමයි තියෙන්නේ. ඉතින් කෙනෙක්ට ලූස් ගන්න ඕන නම් මේ තියෙන ලූස් මස් තියෙන තැන්. මෙතන සොසේජස් තියෙන, ඒ වගේම තමයි බාබකියු කරන්න උනත් ලී ස්ටික් එකේ ගහපු ඒවා කෙලින්ම අරන් ගිහලා ඔයාලට ගෙදර ඉඳලා බාබකියු කරන්න පුළුවන්. මෙතන තියෙනවා කුකුල් මස්, හරක් මස්, ඌරු මස් වගේම ගොඩක් මස් තියෙනවා. මේ පේන්නේ නම් ඔයාලට හරක් මස්, බීෆ්. ඉතින් මෙතන බීෆ් ස්ටේක් ජාති ගොඩාක් තියෙනවා. ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. මේ පේන්නේ බීෆ් බර්ගර් පැටි එක. ඒකුණත් මෙතන අරන් ගිහලා ඔයාලට ගෙදරදී බර්ගර්ස් හදන්න පුළුවන්. මේ පේන්නේ විශේෂ දෙයක්. මේකට කියන්නේ වහු පැටිය. වහු පැටියගේ මස් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන පේන්නේ ඌරු මස්. ඌරු මස් කියවහම ඌරගේ ගොඩක් දේවල් අරගන්න පුළුවන්. මේ හැ පැත්තේ පේනවා ඔයාලට ඌරගේ අඹරණ මස්.
ඉතින් මේක මෙතනින් ලූස් ගන්න පුළුවන් අපි කලින් ඔත් පෙන්නවා ඔයාලට පැකට්ස් ගන්නවා නම් කොහොමද අරගන්නේ කියලා මෙතන තියෙනවා ඌරගේ හાર્ට් එක තියෙනවා ලිවර් එක තියෙනවා කිඩ්නිස් තියෙනවා ඒ වගේම තමයි ඌරගේ නැට්ටක් තියෙනවා උඩ පේන්නේ ඔයාලට ඌරගේ කකුල් ඉතින් මේ වාල්ට පේන්නේ පැටි එකක් හැබැයි මේක පැටි එකක් කිව්වට මේක කේක් එකක් වගේ මේකට කියන්නේ කීෂ් කියලා. ඉතින් මේක හදන්නේ ගොඩක් වෙලාවට බිත්තර මස් එහෙම නැත්නම් වෙජිටබල්ස් උනත් දාලා හදනවා. චීස් එහෙම ගොඩක් දානවා. කේක් එක වගේ තමයි හදන්නේ. මේක ෆ්‍රෙන්ච් කෑමක්. ඉතින් මෙතන වාල්ට පේන්නේ සලාමි. ඉතින් සලාමි කිව්වහම ගොඩක් එක එක જાතිය සලාමි තියෙනවා. ඉතින් සලාමි කියන්නේ සොසේජස් જાතියක්ම තමයි. හැබැයි මේක හෙවිලි ප්‍රොසෙස්ඩ් සොසේජ් එකකට තමයි සලාමි කියන්නේ. ඉතින් සලාමි අපිට ගන්න පුළුවන් ඌරු මස්, හරක් මස්, ඊළඟට වල් ඌරු මස්, ඊළඟට මුව මස්, ඒ හැම දෙයින්ම සලාමි හදන්න පුළුවන්. මේවා ගොඩක් වෙලාවට දුම් ගස්සලා එහෙම තමයි හදන්නේ. ඉතින් මෙතන වාලට තේන්නේ පීට්සා. ඉතින් පීට්සා කිව්වහම එක එක જાතියේ පීට්සා තියෙනවා. වෙජිටේරියන් පීට්සා තියෙනවා, මස් දාලා හදන පීට්සා තියෙනවා, සමහරවිට ෆිෂ් එහෙමත් දාලා හදන පීට්සා තියෙනවා. මේ වාලට තේන්නේ ෆිෂ් පීට්සා එකක්. දැන් මේක ගෙදර අරන් ගිහලා කොහමද හදන්නේ? ඉතින් හදන හැටි ඔක්කොම පිටිපස්සේ දාලා තියෙනවා. අවන් එකේ කීයට දාන්න ඕන ටෙම්පරේචර් එක, ඒ හැමදේම මේකේ තියෙනවා. ඉතින් පීට්සා මේ තේන්නේ එක එක જાතියේව ගන්න තියෙනවා ඔයාලට. ඉතින් මෙතන ඕගොල්ලොන්ට පේන ඇති අල ආශ්‍රිත නිෂ්පාදන මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙනවා එක එක හැඩයට කපපුවා. මේ අපි දන්න සාමාන්‍ය එක තියෙනවා, ඊට අමතරව මේ වගේ හැඩ හැඩ තාල දාලා කපපුවා තියෙනවා. තව තියෙනවා මෙතන පෙති පෙති වගේ කපපු එකක් තියෙනවා. මේ එක එක හැඩවලට කපපුවා තියෙනවා. මෙතන තියෙනවා පොටේටෝ පොප්ස් කියලා එකක්. ඒක වෙන මේක මොකද්ද මන්ද ඒක. මේවා ඉතින් අපිට තියෙන්නේ අවන් එකේ දාලා. මේකේ තියෙනවා ඔක්කොම කොච්චර වෙලා දාලා තියන්න ඕනේද, මොන තරම් උෂ්ණත්වයකින්ද කියලා. ඉතින් දාලා ගන්න තියෙන්නේ මේ. ලේසි රසයි. යාලුවනේ අපි ආවා අයිස්ක්‍රීම් සෙක්ෂන් එකට. මෙතන තියෙනවා එක එක වර්ගයේ අයිස්ක්‍රීම් එක එක ප්‍රමාණෙන්. වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි, චෙරි දාපුවා තියෙනවා. චෙරි, චොක්ලට්, වැනිලා එක එක වර්ගෙන් තියෙනවා. මොන වර්ගෙ තිබ්බත් ඉතින් අපිට මතක් වෙන්නේ මොකද්ද, ලංකාවේ තියෙන අර වැනිලා එක, ඊට අමතරව ෆෘට් ඇන් නට් එක, චොක්ලට්, ඒවට ගහන්න. ඉතින් මෙහෙ අයිස්ක්‍රීම් නෑ අපිට. ඉතින් මෙතන වාලට පේන්නේ කේක්. ඉතින් මේ කේක් කිව්වහම අයිස්ක්‍රීම් දාලා හදන කේක්, ඊළඟට එක එක ක්‍රීම් ಜಾති හදලා තියෙන කේක් තමයි තියෙන්නේ. ඩෝනට් උනත් අරගෙන යන්න පුළුවන් ඔයාලට ඩෙසර්ට් එකක් විදියට කෑම කාලා කන්න. දැන් ඉතින් අපි පොල් තෙල් දැක් එකේ දැන් පොල් කිරි බලන්න ආවා. දැන් මෙතන තියෙනවා පොල් කිරි එක. දැන් මේක ගොඩක් විශේෂයි. මොකද මේක ලංකාවෙන් එන පොල් කිරි එකක්. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ ශ්‍රී ලංකා කියලා ගහලා. ඉතින් මේකේ තියෙනවා මිලිලීටර 400 රුපියල් 2යි. යුරෝ 2යි, රුපියල් 2 නෙමෙයි, යුරෝ 2යි. යුරෝ 2යි කියලා කියන්නේ රුපියල් 500ක් වෙනවා. හැබැයි සමහර තැන්වල මීට වඩා අඩුර ගන්න පුළුවන් ලංකාවේ එක. ඉතින් මෙතන තියෙන අනිත් ඒවා. දැන් මේක එහෙම තායිලන්ඩ් වලින් එන එක, මේක ෆිලිපීන් වලින් එන එක, එක එක රටවල් වලින්, ආසියා රටවල් වලින් එන ඒවා තමයි තියෙන්නේ. ඉතින් මෙතන පිටිපස්සේ වාලට පේනවා මේ ඔක්කොම ටික ආසියාවේ, ඒ කියන්නේ බඩු තමයි තියෙන්නේ. සුෂි කන කට්ටියට, සෝයා සෝස්, ඊළඟට එක එක જાතියේ තායි කරීස් හදන්න, ඊළඟට ඒ වගේ වට ගන්න නූඩල්ස් මේ තියෙන්නේ. ග්ලාස් නූඩල්ස්, ඊළඟට තියෙනවා උඩෝ නූඩල්ස්, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් මේවා හැම පණිගර මේ සුෂි හදන්න ගන්න ඒවා.
ඔතන්න ගන්න ඊළඟට සුෂී වලට ගන්න රයිස් ඒ හැමදේම මෙතන තියෙනවා එතන සුෂී වලට ගන්න වසාබි පේස්ට් එක තියෙනවා ඒ වගේ තමයි රයිස් වයින් ඒ හැමදේම මෙතන තියෙනවා දැන් ට්‍රෙන්ඩ් එක තමයි ඕගනික්. ඉතින් මෙතන තියෙනෙත් ඕගනික් සෝයා සෝස් එක. ඉතින් ඒ වගේ දේවලුත් ගන්න තියෙනවා. හැබැයි ඉතින් මේ ඕගනික් කඩ වෙනම තියෙනවා. අල් නටුරා ඊළඟට ඩෙන්ස් කියලා. ඉතින් ඒ වගේ වෑනුත් ඕගනික් බඩු වෙනම ගන්න පුළුවන්. මේවත් සමහර ඕගනික් බඩු තියෙනවා. ඉතින් දැන් අපි ආවා මේ කිරි මිල්ක් ප්‍රොඩක්ට්ස් ඉන යෝගට් ඊළඟට ක්‍රීම් ෆ්‍රෙෂ් ඒ වගේ දේවල් ගොඩක් තියෙන තැනට ආවා ඊළඟට කිරි ඒ වගේම තමයි මේ තියෙනවා මෙතන එක එක જાතියේ මේ යෝගට් තියෙනවා මැංගෝ යෝගට් තියෙනවා මෙතන තියෙනවා මේ බ්ලූබෙරි යෝගට් මික්ස් කරපුවා වැනිලා යෝගට් ඒ වගේ දේවලුත් තියෙනවා ඒ වගේම තමයි පුඩින් જાතියෙත් මෙතන තියෙනවා මේ විතර රංග ගිහිල්ලා කෙලින්ම කන්න පුළුවන් පුඩින් ඒ වගේ ගොඩක් ඩෙසර්ට් જાති තියෙනවා. ඉතින් පොඩි අයට ආස කරන ඒවාත් තියෙනවා. දැන් මේ මිකි මවුස් එහෙම තියෙනවා. මේකේ යෝගට් එක තියෙනවා. අනිත් පැත්තේ තියෙන අර දාලා කන ඒවා. චොක්ලට්, කැලි, ඊළඟට වැනිලා නම් මනම් මික්ස් කරන ඒවා. ඒවා එහෙමත් කන්න පුළුවන්. ඉතින් මේ වගේ කඩවලට ලංකාවේ ගියාම අනිවාර්යයෙන්ම තියෙන දේවල් තමයි මීකිරි. හැබැයි මෙහි මීකිරි නෑ ගන්න. මෙහි තියෙන්නේ මේ ඒ මීකිරි වෙනුවට ඉතින් ගොඩක් වෙලාවට අරගන්නේ මෙන්න මේක තමයි. මේක මේ ග්‍රීස්ලන් ආට් එකකට තමයි හදලා තියෙන්නේ. හැබැයි තියෙන්නේ මී හරකගේ කිරි නෙමෙයි තියෙන්නේ. අපි කියන්නේ මී කිරි නෙමෙයි තියෙන්නේ. ඒකේ තියෙන එලකිරි. එලකිරි වලින් හදපුවා තමයි තියෙන්නේ. ඉතින් අපිට මෙහි මේ කිරි නැහැ. ඉතින් දැන් මේ ෂොප් වල මේ පොඩි ළමයාගේ ඉඳලා වැඩිහිටියා දක්වාම ඕන බඩු දෙයක් ඕනම දෙයක් ගන්න තියෙන දැන් ෂැම්පු ලංකාවේ සුපර් මාකට් වගේම තමයි ඉතින් ලොකු වෙනසක් නැහැ අර තියෙන විවිධ බඩු තියෙන ඒ කියන්නේ විවිධාකාරයේ බඩු තියෙන ලංකාවේ දේවල් වලට වඩා ගොඩක් ඒවා තියෙනවා ගොඩක් බ්‍රෑන්ඩ්ස් වල බඩු ගන්න පුළුවන් එක එක જાති ඒවා තියෙනවා ඉතින් ඒක තමයි තියෙන විශේෂත්වය මේ වගේ ලොකු කඩයකට ආවහම හැබැයි දැන් තියෙන හැමදේම අපිට පෙන්වන්න විදිහක් නැහැ මොකද වෙලාව නැති කේස් එකක් තියෙන මොකද දැන් වෙලාව පහමාරයි අපිට යන්න ඕනේ ඊළඟට පේන පිටිපස්සේ ඇඳුනුත් තියෙනවා ඒ වගේම තමයි මේ පනා ඊළඟට කොණ්ඩෙට ගහන කටු ඊළඟට ලිප්ස්ටික් ඒ හැමදේමත් මේ වගේ කඩවල ගන්න පුළුවන් ඇඳුම් මේ තියෙන්නේ දැන් වින්ටර් එකේ හින්දා ලොකු ජැකට් තනමනම් තමයි තියෙන්නේ අන්ඩර්වෙයර්ස් ඒ හැමදේම මේකේ ගන්න පුළුවන් මේ පැත්තේ තියෙනවා මේ කුස්සියට ඕන කරන බඩු කුස්සියේ ඔය පිය දාන්න හෝදන්න කොසු ඊළඟට හෝදන කරන බඩු ඊළඟට සබන් ඒ හැමදේම මේ සෙක්ෂන් එකේ තියෙනවා ඊළඟට මොප් කරනවා නම් මොප් කරන්න ගන්න ඒවා ඊළඟට ඒකට ගන්න මැෂින් ඉතින් මෙතන තියෙන්නේ මේ රෙදි හොදන්න ගන්න බඩු. දැන් මෙතන තියෙන්නේ ඔය සත්තුන්ගේ කෑම විශේෂයෙන්ම බල්ලෝ පූසෝ ඇති කරන කට්ටියට යාලට කෑම ඒ වගේම තමයි යාලගේ ටොයිස් බඩු ඒ හැමදේම තියෙනවා මෙතන මේ බෙල්ට් එක දාගෙන අරන් යන ඒවා යාලට කන්න දෙන ඒවා ඊළඟ මෙතන තියෙනවා හාවන්ට හාව ඇති කරන කට්ටියට ගන්න පිදුරු ඒ බඩු ඊළඟට මාළු කෑම මාළුවන්ට ගන්න ඒවා ඉතින් ඒ හැමදේම වගේ සියල්ලම එකම වහලක් යට ගන්න පුළුවන් මෙතන තියෙන මේ කුරුල්ලන්ට ඒවා බඩු කුරුල්ලන්ට කන්න දාන කෑම ඉතින් ඒ හැමදේම මේ සියල්ලම එකම වහලක් යට ගන්න පුළුවන්
ඉතින් මේ තියෙන්නේ මම ආසම කරන ජින්ජර් බියර් එකක් මේක තමයි ගොඩක් වෙලා අරගන්නේ මේක නම් මිලිලීටර් 500 මං හිතන්නේ මම අරගන්නේ පොඩි බෝටල් එක ඒක තමයි ගොඩක් වෙලා අරබොන්නේ ඒක තමයි ලංකාවේ EGB එක ගාවටම තියන්න පුළුවන් ජින්ජර් බියර් එකක් විතර තියෙන්නේ ඉතින් ඒ ගැන ඒ කියන්නේ ඒක බිබී මම කරපු වීඩියෝ එකක් බැලුවා නම් බැලුවේ නැත්නම් බලන්න මෙතනදී link එක දාන්නම් බල්කනියේ ගෙවතු වගාව ගැන තමයි ඒක තියෙන්නේ ඉතින් ඔන්න දැන් අපි ආවා ලිකර් සෙක්ෂන් එකට. ඉතින් මෙතන තියෙනවා වයින් එකේ ඉඳලා හાર્ඩ් ලිකර් වෙනකන් තියෙනවා. ඉතින් වයින් ස්පාර්ක්ලිං වයින් රොෂේ ඊළඟට විස්කි බ්‍රැන්ඩි හැමදේම තියෙනවා. පුළුවන් විදිහට අපි ඔයාලට පෙන්වන්න. සෙක්ෂන් එක ඉවර වෙනකොට එතනින් එහා පැත්තට අපි ගියාම තියෙන්නේ ස්වීට් සෙක්ෂන් එක. ඉතින් මේ ස්වීට්ස් වල තියෙනවා බිස්කට් ජාති ඊළඟට පොඩි පොඩි කේක් ජාති ඒ හැමදේම මෙතනින් අරගන්න පුළුවන්. ගොඩක් අය ආස කරන අපි ලංකාවේ ගොඩක් ආස කරන මැලිබන් බිස්කට්ස් නම් මෙහි නැහැ. මංචි එහෙමත් නැහැ මෙහි තියෙන්නේ. ඉතින් ගොඩක් යුරෝපියන් ඒවා තමයි තියෙන්නේ. මොනවා වුණත් අපි හැමෝම ආසයි මැලිබන් චොක්ලට් බිස්කට් එකක් අන්න නැත්නම් මංචි ලෙමන් පෆ් එකක්. ඉතින් මේ තියෙන්නේ මිල්කා වලින් හදපු පොඩි බිස්කට්ස් එහෙම වගේම ඔරියෝ බිස්කට්ස් උත් ගන්න තියෙනවා. එතනින් පොඩ්ඩක් එහාට ගියාම මේ තියෙන්නේ චොක්ලට් සෙක්ෂන් එක. ඉතින් මෙතන තියෙනවා එක එක జాතියේ චොක්ලට්ස් අරගන්න. ගොඩක් වෙලාවට ස්විස් චොක්ලට් ඒ වගේම තමයි ෆ්‍රෙන්ච් චොක්ලට්ස් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි කින්ඩ කියන ජර්මන් චොක්ලට් එකත් අරගන්න පුළුවන්. මම ගොඩක් ආසයි ඒ කින්ඩ කියන ජර්මන් චොක්ලට් එක කන්න. ඉතින් ඒ වගේම තමයි මිල්කා චොක්ලට්ස් ඒ හැමදේම තියෙනවා. එතනින් පොඩ්ඩක් එහා පැත්තට ගියාම තියෙනවා ටොෆි ජාති. එහෙම නැත්නම් බොම්බොන්ස් අරගන්න පුළුවන්. ඒවා එක එක නැත්නම් හර්බ්ස් පිරිච්ච බොම්බොන්ස් තියෙනවා ටොෆි තියෙනවා ඒ වගේ දේවල් උනත් අරගන්න පුළුවන්. ඉතින් එතනින් පොඩ්ඩක් එහා පැත්තට ගියාම තියෙනවා පෑන් පැන්සල් ඒ වගේම පොත් ඒ වගේම ෆයිල් කවර් රැපින් පේපර්ස් බෑග්ස් ප්‍රසන්ස් දෙනවා නම් ඒවා කොහොමද ඔතන ජාතියේවට දාන ජාතිය හැමදේම මෙතන අරගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මෙතනින් එහා පැත්තට ගියාම තමයි කැෂිය එක තියෙන්නේ. අපි ඊට පස්සේ ගියේ කෙලින්ම කැෂිය එක. බඩු අරගෙන කැෂියකින් එළියට යනකොටම එතන එහා පැත්තේ තියෙනවා බේකරි එකක්. ඉතින් ඒ බේකරි එකෙන් කේක් ඒ වගේම බනිස් එක එක දේවල් ගන්න පුළුවන්. මේ වාලට පේන්නේ බ්ලැක්බෙරි කේක් එකක්. ඒ වගේම පල්ලෙහා තියෙනවා චීස් කේක් එකක්. ඉතින් කැමති කෑල්ලක් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි තව තියෙනවා බනිස්, ඩෝනට්ස්, ක්‍රොසෝ ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපිට වෙලාව නැති හින්දා අපි ඉක්මනටම ගියේ පල්ලෙහා පාකින් එකට. ඉතින් බඩු ටික අරගෙන ඉවරයි. බඩු ටික ඔක්කොටම ගාන ගියා යුරෝ 60ක්. යුරෝ 60ක් විතර කියලා කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 15000ක් විතර. ඉතින් ඇත්තටම මේ අපි දැන් අද සඳුදා අපි සතියන්ත ෂොපින් කරා බඩු අරගත්තේ. ඉතින් මේ වීඩියෝ එක හින්දාම මේ පොඩි බඩු ටිකක් අරගත්තේ ගන්න බැරි වෙච්ච ඒවා. ඉතින් මේ ෂොප් එකේ නම තමයි එඩෙකා. එඩෙකා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිල අධික කඩයක්. ඉතින් කොහොම වුණත්
මිල අඩු කඩ තියෙනවා අල්ඩි ලීඩල් පෙනි නෙටෝ ඒ වගේ ෂොප්ස් තියෙනවා සුපර් මාකට් බඩු ගන්නවා නම් ඉතින් අපි පෙන්වන්න ඕන හිඳයි මේ එඩකකට ආවේ කොහොමද බඩු කියලා ඉතින් ඒ වගේම තමයි තව බෝතල් ගැනත් තියෙනවා හිස් බෝතල් වලට ජර්මනිය සල්ලි දෙනවා ඒ ගැනත් අපි ඉස්සරහට වීඩියෝ එකක් ගේනම් ඔයාලට ඉතින් ඒක කියන ගමන්ම අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න දැන් වෙලාව පහ මාර පහ වෙලා එළිය කරුවලයි ඉතින් ආයෙත් දවසක හම්බ වෙන බලාපොරොත්තු වෙයි අදට ගිහිල්ලා එන්න ජය වේවා ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න